මම ගෙදර යන්න ඕන ඇවිල්ලා ඒකට ක්‍රියේටිව් කිව්වා. මම මගේ බිරිඳට කියන්නේ සුනාම. මම නම්මි. මම කැමතිම මාළුවා ගුරාමි. මම කැමතිම ගෑනු ළමයා නයෝමි. එතකොට මම කැමතිම රැකියාව මොකක්ද? ආමි. අන්න ළමයි දිනුවේ දැක ආමි. මම අකමැතිම රැකියාව මියන්නේ ඉවරයි. ආටාමි. රයිට්. එතකොට මම කැමතිම කෑම ආස්මි. ආස්මි. රයිට්. මම කැමතිම ක්‍රීඩාව ඕමි. රයිට්. එතකොට යක්ෂකෙක් අපි කියලා පටන් ගත්ත තියරෙන් මොකෙන්ද? මෝ. කියන් බලන්න. අපි රයිට්. ගෙදරියම් වත් කරනවා. ඒක වඩා නිර්මාණශීලී වුණු අපි කන බෑයි මේ තරම් අමු. අපි මේ බෝල් ටික කඩා ගන්න දහමු. අපිට හෝ කියන්නේ ගම්මු. එතකොට යම් වාක්‍යයකට මේ උක්ත පදයට ඕ ප්‍රත්‍යය දුනහම මම ටිකක් ගැඹුරට යන්නේ මේ. ඕ ප්‍රත්‍යය දුනහම ඔක මේකේ තියෙන සිතත් අයියේ සංගරාව. සිතත් අයියේ සංගරාව. සිතත් සංගරාව. නීතිය ගැන ලියන සංගරාව. ලෝ වැඩි සංගරාව. එතකොට ඕ ප්‍රත්‍යය දුනහම මොකද වෙන්නේ? උත්තේ. ඔකයි සිංහල ගුණ අමතක වෙලා. ඔක්ක බහු වචන වෙනවා ගෞරවාර්ථ වෙනුනේ ගෞරවාර්ථකට ආඛ්‍යාතේ ඒකත් බහු වචන ඒක ඉගෙන ගන්න හරි දැන් රජු රෝත් රජා දෙවලට ගියේ ඔකට ඕ ප්‍රත්‍ය දෙනවා දැන් රජු රෝ මාලිගාවට ගියෝය කියන කියලා කියන්න පුළුවන් ඈ ගියේ එතකොට දේවතාවා දෙවලට ගියේ. කොහොමද? දේවතාවෝ දෙවලට ගිය. හ්. ඒක වඩා නිර්මාණශීලීව හිතුවා. සිරිමාවෝ අපිට කරයි. හ්. ඕකත් ඒ දවුරවා. නරසිංහ රාව ඔය කෙලි. හ්. යම් වාක්‍යයකට මේ වාක්‍ය තෝ කියලා පටන් ගන්නත් කියලා ඒක. තෝ කියලා පටන් ගන්න. තෝ. ඊහුක ගයින්නට බා. යම් කිසි වාක්‍යයක් තෝ කියලා පටන් ගත්තොත් ඉවරෙන්නේ වලි. තෝ කියලා මම සුද්ධ කරලා. ඉවරයි. හයි. ඇත්තටම ඒක පාන. දැන් අමතක වෙන කන්ටිට මුකට දාවි. ආ. දැන් පොඩක් ඔළුව සුද්ධ කරලා.